අභියෝගයක් අරගෙන අභියෝගයක් ජයගත්ත නායකයෙක්ගේ යටතේ යම් කිසි දෙයක් ඉගෙන ගත්තා. මමත් එතුමා විවේචනය කරපු කෙනෙක්. හැබැයි කවුරුත් බාර ගන්න නැති වෙච්ච වෙලාවේ කොන්දක් තියාගෙන බාරගත්ත එකට ගරු කරන්න ඕන තැන ගරු කරන්න පුළුවන් වෙනවා. ඒක මිනිසුන් ගැතෙන් ඕන දෙයක් වෙන්න පුළුවන් අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි රටක් කැටියට රටක් වැටෙන්න දෙනට වඩා රටක් අල්ලගෙන දැන් අද අපිට මෙහෙම හරි කරන්න පුළුවන් පිටින් වලට සල්ලි වියදම් කරන්න පුළුවන් වෙන්නේ එදා එක ගත නිසා. ඒක අමතක කළා කතා කරන්න මට හැකියාවක් නැහැ. රටේ ගොඩක් මිනිසුන්ට මේක අමතකයි. පිටින් හැදුනේ කොහොමද? දැන් මේව ඇරියේ කොහොමද? අරින්න බැරි වෙලා අනිත් ඇමතිවරු බැනුම් හැව්වේ මොකටද? ඒ ඔක්කොම සල්ලි නොතිබ්බ නිසා. සත පහක් රුපියලක් තිබෙනස නාමල් රාජපක්ෂ මහත්මයා කාලෙවත් එහෙමත් නැත්තම් රුසානන සිංහටවත් එහෙම නැත්තම් මං කාටවත් මේකේ වරදක් කියන්නේ නැහැ. මොකද සල්ලි නැත්තම් ඒ මිනිස්සු යමති වෙලා වැඩක් ඉන්නේ නැහැ. ඒ මිනිස්සු ගෙදරින් ගියලා හදන්නේ නැමේ පිට. රටේ ආණ්ඩුවට සල්ලි දෙන්න. ඉතින් දැන් මෙච්චර ප්‍රශ්නයක් වෙච්ච රටක දැන් ආයෙත් වැඩ වෙනවා කියන්නේ ඒ කියන්නේ මොකක් හරි දෙයක් හරියට වෙලා තියෙනවා කියලා මිනිස්සු හිතන්න ඕනේ. 1 මීටරට 7 මීටරට කියලා කිව්වට 1 මීටරට ගිහලා 1 මීටරට වලට වැටෙන්න තමයි මේ විදිහට ගියොත් එහෙම වෙන්නේ. ඉතින් මොකද තේරුමක් නැතුව ප්‍රාදේශ සභාවක්වත් කරගන්න බැරි වෙච්ච මිනිසුන්ට රටක් දෙනවා නම් ආයෙත් අපි අර අවුරුදු කීපයකට ඉස්සෙල්ලා එකපාරට සිස්ටම් චේන්ජ් කරන්න ගිහිල්ලා මුළු සිස්ටම් එකම ඇනගන්න ගිහිල්ලා කරගන්න එපා කියන ආයාචනාව විතරක් මම ඉල්ලීමක් කරනවා. රට හොඳ විදිහකට යනවා, ක්‍රීඩාව හොඳ තැනකට එනවා, සංචාරක ශේෂ්ත්‍රය එනවා, මිනිසුන්ට විශ්වාසය ගොඩනැගීගෙන එනවා, බොරු බිල්ලෝ මවන්න එපා කියන ආයාචනාව මාධ්‍යින් නිසා කියනවා. මාධ්‍ය මාත්‍රු මේවා හරියට වාර්තා කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය කපන්නේ කෑලි අවශ්‍ය විදිහට කපලා දැක්කම මට ඉන්දියාවේ කතාවක් කියලා මාර නෑම මන්නාන. ඉතින් එහෙම එකක් නෙමෙයි කිව්වේ, මම කිව්වේ ඉතිහාසය ගැනින් සමන් ආයෙත් උක කියන්නේ ආයෙත් කොහොම කපයිද දන්නේ නැහැ. ඊට පස්සේ කෑල්ල ඊටතාවද කත වහගෙන ඉන්න එක මම විශ්වාස කරනවා. මේ රටේ අපි එකතු වෙලා මේ ගමන යන්න තටික කාලයක් හරියට සියලු පක්ෂපාත ભેදකින් තොරව හැමෝටම එකතු වෙන්න පුළුවන්. මේ රට ගොඩ දාන්න, මේ රටේ තරුණ පරපුර ගොඩ දාන්න, මේ රට එක ශේෂ්ත්‍රයකට අපි මොන ආණ්ඩු පෙරළුණත් ක්‍රීඩාවට තියෙන ඕනේ එක ජාතික ප්‍රතිපත්තිය. සංචාරක ශේෂ්ත්‍රයට තියෙන ඕනේ ජාතික ප්‍රතිපත්තිය. ඉඩම් වලට තියෙන ඕනේ ජාතික ප්‍රතිපත්තිය. නැත්නම් ආණ්ඩු වෙනස් වෙන වෙනස් වෙන පාරට මේකේ කොළ පාට එක නිල් පාට ගන්නවා. නිල් පාට එක ආයෙත් පරදුනම ආ වෙන පාටක් ගන්නවා. දැන් අන්තිමට මොන පාට ගායිද දැන් මේ යන ඉදී. හැබැයි මම විශ්වාස කරන්නේ එහෙම නැතුව ජාතික ප්‍රතිපත්තිය රට අවුරුදු 10ක් හරියට වැඩ කරොත් ඊට පස්සේ ඕනේ නාණ්ඩුවකට ඕනේ විදිහට ගියත් ජාතික ප්‍රතිපත්තිය රට දියුණු වෙයි. එහෙම තමයි ලෝකේ රටවල් දියුණු වෙලා තියෙන්නේ. ඒ ගමන අපිත් දැන් අන්තර මාතලේට ඒ වගේ ප්‍රතිපත්තියක් ක්‍රීඩාවට ගේන්න ඔබතුමාලා කොහොමද ඉදිරියේදී ක්‍රීඩාව නම්වන්නේ කියන එක. ඒ වගේම මම ඔබතුමාලා දිනයක් දුන්නොත් ලංකාවේ දැනට විශ්‍රාම ගිල්ල ඉන්න ක්‍රිකට් කණ්ඩායමක් මෙහෙට ගෙනල්ලා එක්සිබිෂන් මැච් එකක් දාන්න මාතලේ කණ්ඩායමක් එක්ක මන්ට මේ ඉන්න ක්‍රීඩා නිල දරින්න පුළුවන් එක සංවිධානය කරා. මේ ඉන්න ක්‍රීඩා සංගම් වලින් ටීම් එකක් තෝරත් සනත් ජයසුරිය මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් තියෙනවා. අපි දැන් ඊයේ පෙරදා ගාල්ලේ ගිල්ල ගෑවුවා, බදුල්ලේ ගෑවුවා, කලුතර ගෑවුවා. කල්ලේ ඒගොල්ලන්ම අපි සල්ලි එකතු කරලා මේ තියෙන මහරෝලට ලක්ෂ 10ක ලක්ෂ 15ක විතර පෞද්ගලික ආධාරයක් උත් කරලා යන්න පුළුවන්. ඒකත් සංවිධානය කරන ජාතික ක්‍රීඩා වලත් මෙහෙ තියෙමු. ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රය හා සම්බන්ධ වෙච්ච ස්පෝර්ට්ස් ටුවරිසම් පැත්තත් ක්‍රීඩා නිලධාරී විදියට ඔබතුමාලා මට පුංචි යෝජනා මාලාවක් ගෙනත් දෙන්න. මම හිතනවා මේ ගොඩක් අලුත් දේවල් කරන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම ඔය රිවස්තන් ආශ්‍රිත පැත්තේ අරගත්තත් මෙහිංග අරගෙන මේ කඳුවල කරන්න පුළුවන් හයිකින් පැත්ත ගත්තත් මවුන්ටන් බයිකින් ක්ලයිම්බින් ඔය ගොඩක් දේවල් රෝප් වලින් අර බහිනේවා ඒ ඇඩ්වෙන්චර් ටුවරිසම් පැත්ත ගොඩක් දේවල් කරන්න පුළුවන්.